අද ඉන්දියාවේ සල්ලි බලයට ක්‍රිකට් ක්‍රීඩාව ටිකක් යට වෙලා කියලා අපිට හිතනවා. බුදුමාගේ අදහස මොකද ඒක? මම විතරයි මම හිතන්නේ ඉන්දියාව කරන දේවල් කතා ගන්න ඕක අහන්න ඕනේ ක්‍රිකට් පරිපාලනයේ ඒගොල්ලයි සද නැතු වෙන්නේ කියලා. ඔව්. අද ක්‍රිකට් ක්‍රීඩාව ඉතාම තරග තත්යකට ගිහිල්ලා තියෙනවා. මම ක්‍රීඩකයන් ගැන කතා ගන්න මේකේ ප්‍රධානම ප්‍රශ්නේ අපිට දකින්නේ පරිපාලනයේ තියෙන දුර්වලතාවය. පරිපාලනයේ තමන්ගේ තියෙන වැරදි වහගන්න රට පාවලා දෙන තත්යකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන්න. එතුමාට මේ බලයක් ලැබලා දීලා තියෙන්නේ රට ආරක්ෂා කරන වගේම මේ ක්‍රිකට් කියන එකත් ආරක්ෂා කරන්න එතුමාට වගකීමක් තියෙනවා. මම අද ඇත්තටම ආඩම්බර වෙනවා. මම අද ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හැටියට ක්‍රීඩාව පිරිසුදු කරන අමාත්‍යවරයෙක් අපිට ලැබිලා තියෙනවා. එතුමාව සල්ලි වලට අල්ලගන්න බැරුව සමහර ක්‍රීඩා සංගම් පුතුම විදියට දුක් විඳිනවා. ක්‍රීඩාව මේ ප්‍රශාන්ත රණසිංහ මහත්තයා ක්ලීන් කරන්න හදන එක. ඉතින් අද ක්‍රිකට් ක්‍රීඩාවටත් ඒ තත්ත්වේ ඉතාමත් නරක විදියට ගිහිල්ලා තියෙනවා. ප්‍රධාන අයව අල්ලගන්න හදනවා. අල්ලගෙන ඒගොල්ලන්ගේ තියෙන හොරකම වහගෙන මේක ඉස්සරහට ගෙනියන්න හදනවා. මම විතර මේ රටේ මහජනතාව ඇස් අරගෙන ඉන්න ඕනේ කාලයක්. මොකද ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි ලෝකේ දැනගත්තේ මේ රට ක්‍රිකට් ක්‍රීඩාවෙන්. ඒක විනාශ කරපු මේ කට්ටියට මම නම් හිතන්නේ අපේ ප්‍රේක්ෂක සමාව දෙයි කියලා. ඒක මම හිතනවා ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. මේ ඇමතිතුමා කරගෙන යන ක්‍රියාදාමය මේ සුද්ධ කළා. ක්‍රිකට් හරි මාර්ගයේ යන්න හදන්න. මේ ක්‍රිකට් හදන්න බැරි කමක් නැහැ. විනය හදන්න ඕනේ, කැපවීම හදන්න ඕනේ, රටට ගහන්න තියෙන ගෞරවය හදා ගන්න ඕනේ, මුදල කියන එක පස්සට දාන්න ඕනේ. මෙවැනි දේවල් පොඩි දේවල් කරන්න තියෙනවා. ක්‍රීඩක දක්ෂයි. ක්‍රීඩකයන්ව වැරදි විදිහට තමයි අපේ පරිපාලනය හදලා තියෙන්නේ. මොන වරද්දක් කරත් ඉක්මනින්ම බේරලා දෙනවා. මොකද ඒගොල්ලෝ වැරදි කරන්නේ. ඉතින් මේ தත්ත්වය වෙනස් කරන්න ඉතාමත් අවශ්‍ය කාලයක් ඇවිල්ලා තියෙනවා. එහෙම නොවුනොත් මම හිතනවා මේ රටේ මහජනතාව ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ එතනට යයි කියලා. මම හිතනවා එතනට යන්න හොඳ නැහැ. හැබැයි ජනාධිපතිතුමාත් ඇමතිතුමාත් එක්ක එකට ඉඳගෙන තීරණ අරගෙන මේ தත්ත්වය වෙනස් කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඉන්දියාව කප් එක දිනයිද මේ පාර? තාම කියන්න අමාරුයි. මොකද සෙමි ෆයිනල් කියන්නේ මැච් එක හරියට ක්‍රීඩා කර නැත්නම් පරදින්න පුළුවන්. ඉන්දියාව හොඳට ක්‍රීඩා කරනවා, නවසීලන්තය හොඳට ක්‍රීඩා කරනවා, සවුත් ආෆ්‍රිකා හොඳට ක්‍රීඩා කරනවා. හැබැයි පකිස්තාන් වගේ කණ්ඩායමකුත් කොයි වෙලේ නැගිටීද දන්නේ. මේ තරගාවලිය මම කවදාවත් කියන්නේ කවුද එන්නේ කියන එක. මොකද මම එහෙම ප්‍රෙඩික්ට් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම දකින දෙයක් තමයි අද කණ්ඩායම් 4-5ක් හොඳට ක්‍රීඩා කරන කණ්ඩායම් තියෙනවා. අපිට තිබුණ හොඳම අවස්ථාවක් අපි නැති කරගත්ත. විශේෂයෙන්ම අපිට තිබුණා මොකද ආසියානු මේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරන්නේ අපිට පුරුදු ක්‍රීඩාංගර අපේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ ටික ආසනීප තත්ත්වවලට ආබාධවලට ලක් වෙන්න ප්‍රධාන හේතු වුණා. අපේ මේ පරිපාලනයේ තියෙන දුර්වලතාවය අනුව ඒගොල්ලන්ට ඕනලා තිබ්බේ මේ LPL එක ගහලා ක්‍රීඩකයෝ ටික විකුණලා දාන්න. ඒක කරලා අපේ ප්‍රධාන ක්‍රීඩකයෝ ටික නැතුව අපිට මූලිකව මූණ දෙන්න වුණා. අන්තිමටම ඒකේ බැනුම් අහන්නේ ක්‍රිකට් නායකයා, එහෙම නැත්නම් කණ්ඩායම, එහෙම නැත්නම් ක්‍රීඩකයෝ. හැබැයි අද වෙනකොට දෙවන පෙළක් අපි හදලා නැහැ. ඉතින් මම හිතනවා මේක තනිකරම වෙනස් වෙන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා. මම මෙච්චර කාලෙ මේක කතා කරන්නේ එහෙම වෙනස් නොවුනොත් මම හිතන්නේ ඉදිරි කාලයේදී ක්‍රිකට් කියන එක මේ රටේ නැත්තටම නැති වෙයි. ඒකට වග කියන්න ඕනේ ජනාධිපතිතුමා, ක්‍රීඩා අමාත්‍යතුමා සහ මේ ආණ්ඩුව වග කියන්න ඕනේ ක්‍රිකට් වලට මේ වෙච්ච දෙයට. ඒක වෙනස් කරන්න ඕන නම් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. 2000 මේ වැඩ ටික කරගෙන ගියොත් මේ ක්‍රිකට් ටික අපිට හදලා දෙන්න පුළුවන්.